ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල ඇවිදලා ඒ අහුමුළුවල ගිහිල්ලා ඒ ඉන්දියානු සංස්කෘතිය ඉන්දියානු ජනජීවිතය ඒ ආගම පිළිබඳව බෞද්ධාගමිකද එහෙම නැත්නම් හින්දු ආගමිකද කියන ගැටලුවක් නොකරගෙන බොහෝ දේවල් ලියපු හුඟක් අය නැහැ. හැබැයි ඒ අයගේ ඒ ලියපු අයගෙන අපි මතකයකට ගත්තොත් ටික දෙනෙක් හරි ලියපු දේවල් ඉන්දියාව පිළිබඳව එක පාරටම අපිට අපේ සම්මානනීය ලේඛිකාවක් ගැන මතකයට එනවා. ඒ මතකෙන්නේ අපේ සම්මානනීය ලේඛිකා සුනේත්‍රා රාජකරුණානායක මහත්මිය ගැන. මොකද මගේ අතේ මේ තියෙන මේ කෘතියත් ඉන්දියාව පුරා සැරිසරන අවස්ථාවන් වලදී ඇය ලැබූ අත්දැකීම්. හැබැයි මීට පෙරත් ඇය ඉන්දියාවේ අවුරුදු ගණනාවක් පුරා මා දන්නා තරමින් ඇය එදා මෙදා තුර සැරිසරනවා. එහිදී ඒ අසිරිමත් ඉන්දියාවේ අත්දැකීම් අපිටත් බෙදා හදා ගන්නටයි නිරන්තරයෙන්ම මේ විදිහට සාහිත්‍යයට ගොනු කරලා අපිට එකතු කරලා දීලා තියෙනවා අපේ සාහිත්‍ය ලෝකයට. අද දවසේ ශ්‍රී ශාන්ත් මේ කෘතිය ගැන කතා කරන්නට අපි ඇයට ආරාධනා කළා. සම්මානනීය ප්‍රවීණ සාහිත්‍යවේදිනි සුනේත්‍රා රාජකරුණානායක මහත්මියට ආයුබෝවන්. මම බොහොම ආදරයට කතා කරන්නේ ආමන්ත්‍රණය කරන්නේ සුනේත්‍රාක්කා කියලා. මම දන්නවා මේ අවුරුදු ගණනාවක් පුරා මට ඔබව මුණ ගැහිලත් දැන් අවුරුදු 15කට 20කට එහා කාලෙක එදා මෙදා තුර ඔබ ඉන්දියාවේ සැරිසරනවා. මේත් ඒ ඉන්දියාව ඇසුරින්ම ලැබපු අත්දැකීම් සම්භාරයක් එකතු වුණු අවස්ථාවක් ශ්‍රී ශාන්ත්. ඔව්, දැන් අවුරුදු 20කට වැඩිය 25 පාරකට වැඩිය ඉන්දියාවේ සැරිසරලා සමහරක් වෙලාවට මාස 3 මාස 4 එක දිගට ඉන්නවා. ඉතින් ඒක නිසා මට දැන් ඉන්දියාව ගම වගේ, විශේෂයෙන්ම දකුණු ඉන්දියාව. ශ්‍රී ශාන්ත් නම් ඇත්තටම අවුරුදු 20ක විතර විවිධාකාර ආශ්‍රමවල ඇවිදලා විවිධාකාර ආධ්‍යාත්මික ගුරුවරු දැකලා ඔවුන්ගේ ක්‍රියාකලාප නිරීක්ෂණය කරලා ලියපු පොතක්. නමුත් ඔවුන්ව දරුණු විවේචනයකට ලක් වෙනවා මේ පොතෙන්. හොඳයි, දැන් මං කැමති මේ කොයි කොයි ප්‍රදේශවල සැරිසරුවද මේ ආශ්‍රම විතරක් නෙමෙයි මෙහිදී හම්බ වෙන චරිත සිදුවීම් පරිසරය මේ සියල්ල එකතු කරලා තියෙනවා. එතකොට මේ අත්දැකීම් කොයි කොයි ප්‍රදේශ කරා ඔබ ගිහිල්ලාද එකතු කරගෙන තියෙන්නේ? දැන් මේක ආරම්භ වෙන්නේ තමරායි කුලම කියලා ගමකින්. ඇත්තටම සැබෑ තමරායි කුලමේ ඔය පොතේ තියෙන විදිහ ආශ්‍රමයක් නෑ. සැබෑය තමරායි කුලම් කීපයක් තියෙනවා. එයින් එකක් තින් තිරුවන්නමලේ ආසන්නේ. නමුත් මම තිරුවන්නමලේ සහ වෙනත් එවැනි ආශ්‍රම තියෙන පරිසර කීපයක් එකතු කරලා තමරායි කුලමට අමුතු නගරයක් බවට පත් කරා. වෙනස් ආලෝකයක් අරගෙන. ඔව්, වෙනස්. ඒ කියන්නේ දැන් පොතක් ලියන එකේ මැජික් එක තියෙන්නේ ඔතන තමයි. මොකද නැති දේවල් හදන්න පුළුවන්. ඒ කියන්නේ නැති ගමක්, නැති නගරයක්, නැති ගෙයක්, නැති චරිතයක් අපිට නිර්මාණය කරන්න පුළුවන්. ඒ වගේ තමරායි කුලම සම්පූර්ණයෙන්ම හැදුවා. ඒ ඇත්ත තමරායි කුලමෙන් අරගෙන තියෙන්නේ ගෙවල් ටිකකුයි ඒ ගමේ තියෙන වැවයි. තමරායි කුලම කියන්නේ මේ නෙළුම් පිපිලා තියෙන නෙළුම් වැව කියන එක. ඒ අර්ථයෙන්. ඉතින් ඊළඟට එතනින් පස්සේ ඒක යනවා කේරළේ පැත්තට යනවා. එතකොට ආන්ධ්‍ර ප්‍රදේශයට යනවා, උතුරු ඉන්දියාවට යනවා, මයිසූරේ පැත්තට යනවා, පංජාබේට යනවා, ඍෂිකේෂ් ඉඳලා බද්‍රිනාථයට යන අතරමඟ දක්වා යනවා. හොඳයි, සෑහෙන ප්‍රදේශ ගණනාවක සැරිසරලා ලැබපු අත්දැකීම් ශ්‍රී ශාන්ත්. මේ ශ්‍රී ශාන්ත් කියන නමත් මම කැමති මේකට මේ පොතට මේ නව කතා මේ පැත්තකින් බලනකොට මේක මේ කතාව ගලාගෙන යන චරිතය මේ ධනේෂ් නේද? මේ ගණේෂ්. ගණේෂ්ගේ චරිතය කොහොමද එකතු වෙන්නේ? මට හිතෙනවා මේ ඔබ සමහර විට මේකේ තියෙන්නේ සත්‍යම නොවේයි. හැබැයි සත්‍යම ඇතුළත් වෙනවා කියලා සමහර තැන්වල කියන්න පුළුවන්. මොකද අර ඔබ කිව්වා වගේ අපිට නැති දේවල් මවන්න පුළුවන්. දැන් මේකෙත් එහෙම මැවීම් අතරමැද බොහෝ දේවල් තියෙනට ඇති. හැබැයි සත්‍ය දේවලුත් ඒ අතරතුරේ බොහෝ ඔබේ අත්දැකීම් එකතු වෙච්ච දේවල් තියෙනවා. ඔව්, දැන් නිරීක්ෂණය කියන්නේ මෑත කාලේ හුඟක් ඔය ප්‍රකට ජනප්‍රිය නිතරම රූපවාහිනී නාලිකාවල පෙනී සිටින අපිට YouTube එකෙන් බලන්න පුළුවන් එහෙම මේ ආධ්‍යාත්මික ගුරුවරු
සමහරුන්ට විවිධාකාර අපචාර චෝදනා එල්ල වුණා. බාල අපචාර, ඊළඟට වෙනත් මුල්‍ය වංචාවන්, මේවා මේ ඉන්දියානු ජනමාධ්‍යයේ නිතරම පෙන්වන දේවල්. ඉතින් මේවත් එක්ක මම ඒ විවිධ තැන්වලට යනකොට මට හිතුණා සමහරක් වෙලාවට සමහර ස්ථාන ඉතා යහපත් අරමුණින් පුංචියට කවුරු හරි ගුරුවරයෙක් පටන් අරගන්නවා. ඊට පස්සේ මේවා විශාල ගොඩනැගිලි තියෙන විශාල ආයතන වෙනවා. ඊට පස්සේ මේවා නඩත්තු කරගෙන යන්න බෑ. සමහරක් වෙලාවට මේ පටන් ගත්ත කෙනා මේගේ මරණයෙන් පස්සේ ඒ තැන්වල විවිධාකාර අවුල් ඇති වෙනවා. ඊළඟට ඔය බීටල්ස්ලා හැම ගිහිල්ලා උතුරේ හිටියා මහේෂ් යෝගි කියලා. දැන් මේ අය ළඟට ඒ කාලේ මේ ලංකාවෙත් හිටියපු කොළඹ ඉහළ සමාජයේ අය හොයාගෙන ගියා. මොකද බීටල්ස්ලා ගිය තැනක් නිසා. නමුත් මේ අය බොහෝ දෙනෙක් මේ ඔවුන්ට තිබිච්ච යම් යම් දක්ෂතා හැකියා තියෙන්ඩ ඇති. නමුත් ඔවුන්ට නොයෙකුත් ආකාරයේ කැලැල් සිදුවෙන සිදුවීම් වාර්තා වුණා. ඉතින් ඒ නිසා ඒ ආයතන කඩා වැටුණා. නමුත් ලංකාවේ හුඟ දෙනෙක් ඒක දන්නේ නැහැ. දැන් මේ පොතේ සඳහන් වෙන එක ප්‍රකට ඉතාම කඩවසම් මේ ගැනි හින්දි නළුවෙක් වාගේ ආධ්‍යාත්මික ගුරුවරයෙක්. මමත් ඔහුගේ කෘති කියවලා හුඟක් වශී වෙලා හිටියා ඒ පොත්වලට එක කාලෙක. කියන්නේ මට හිතා ගන්න බැරුණා මේ වාගේ මේ ප්‍රාතිහාර්ය කරන මෙහෙම ඇමරිකාවේ ගිහිල්ලා මේ එහෙ වෙනම යෝගාශ්‍රම අරහෙ මේ ආරම්භ කරපු. ඉතින් දැන් ඔහුගේ ජීවිත කතාව ලියලා තියෙන්නේ ඔහු කුඩා කාලේ ඉඳලා හිමාලයේ හැදුනා කියලා. හිමාල අඩවියේ ගුරුවරයාගෙන් ගුරුවරයාට ගිහිල්ලා. නමුත් ඔහු මිය ගියාම ඔහුට බිරිඳක් හිටියා, පුතෙක් හිටියා, පුතා ආවා මේවා හිමිකම කියන්න. දැන් අපේ රටේ ඒව දන්නෙත් නෑ. මොකද අපි ඒ අය ගැන අර සිංහලට පරිවර්තන වෙච්ච පොත් විතරක් කියවලා හරි භක්තියෙන් හිතනවා. ඉතින් මේව දැක්කම ඒ මහේශෝග්ගි සිද්ධිය, ස්වාමි රාමගේ ඇති වෙච්ච ප්‍රශ්න, ඒවා ඔක්කොම එක මගේ හිතේ කතාවක් ගොඩ නැගුණා. මම දන්න හැම පරිසරයක් එක්කම. හැබැයි එකක් කියන්න ඕන, මේ ඒ හැම තැනම ඇවිදිනකොට දැන් ශ්‍රී රාමන ආශ්‍රමයේ කෙරෙහි තියෙන ගෞරවය නම් තාම හීන වෙලා නැහැ. හැබැයි ඒ වගේම තමයි ඔබ ඉන්දියාවේ සැරිසරණ එක නවත්තන්නෙත් නැහැ. මම හිතනවා මේ ජීවිතයේ අවසානයේදී යන්න පුළුවන් ගමන මං හිතන්නේ ওই දෙපායට හයිය තියෙන තාක්කල් ඔබ ඉන්දියාවේ සැරිසරයි. අපි දන්නවා කොහොමත් ඔබ ඉන්දියාවට පුදුමාකාර ආදරයක් තියෙන චරිතයක්. ශ්‍රී ශාන්ත්, මං කැමති මේ ශ්‍රී ශාන්ත් ගැන දැනගන්න. ඔව්, දැන් ගණේෂ්ට එයාගේ ගුරුවරයා පහු කාලෙක දෙන නම තමයි ශ්‍රී ශාන්ත්. මොකද උතුරු ඉන්දියාවේ පංජාබේදී ඔහු එකපාරට මේ ගෝලයාට කතා කරන්න පටන් ගන්නවා ශ්‍රී ශාන්ත් කියලා. ඒ මාට ඒ වගේ විවිධාකාර ගුරුවරු දැකලා තිනවා. ඔවුන් එකපාරට මිනිසුන්ට නන් දෙනවා, නන් දීලා ඒකෙන් කතා කරනවා. ඉතින් ඒක නිසා පංජාබේත් මම ඉඳලා තියෙනවා. පංජාබේ රාජමාලිගාවලට ගිහිල්ලා ඒ ගෙවල් දැකලා. ඉතින් ඒ නිසා මේ චරිතෙත් පංජාබේට ලේසියෙන්ම අරගෙන ගියා. හොඳයි, මේ කෘතියේ අවසානයේ පසුපිටේ මෙන්න මෙහෙම සඳහනක් කරලා තියෙනවා. මම ඒ සඳහනට කැමති. සුනේත්‍රා භාරතයේ කෙරෙහි බොහෝ ආලසිතින් සිටින්නීය. සාමාන්‍ය ගැමියන් හා වාසය කරමින් මාස දෙක තුන ඉන්දියාවේ ගත කරන අතර ජනමාධ්‍යයෙන් ලද පන්නරයෙන් තියුණු විමසුම් ඇස්ත කිසි විටක භක්තියෙන් අන්ද වූයේ නැත. හැම වෙලාවෙම විමසුම් ඇස් තිබුණ, හැබැයි ඒ භක්තියෙන් අන්ද වෙලා හිටියේ නැහැ ඔබ. ඒක අපි හොඳින් දන්න කාරණාවක්. ධනවත් හා බලවත් ආශ්‍රමවල නායකයන් බාල අපචාර, ශ්‍රී දූෂණ හා මුදල් වංචා ආදියට කොටුණු මෑත කාලයේදී වඩාත් කැපී පෙනුනි. කතුවරිය 20 වසරකට වැඩි කාලයක් විවිධාකාර සාධුවරුන්ගේ නැගිටීම හා වැටීම මෙන්ම වැටමින් නැගිටින යෝගීවරුන්ද කෙරෙහි මැදහත් සිතින් බලා සිටියාය. එම ගැඹුරු නිරීක්ෂණයේ ප්‍රතිඵලය නවකතාවක් ලෙස ශ්‍රී ශාන්ත් බවට පත් වී ඇත. මේක තමයි කෙටියෙන්ම කිව්වොත්, සාරාංශගත කරොත් මේ නවකතාව ගැන කියන්න පුළුවන් දේ. මේ ගමන පුරාවට හම්බෙච්ච අත්දැකීම් මම කැමති අද පොඩ්ඩක් අපිට බෙදා හදා ගන්න පුළුවන් නම් අපිට කෙටි විරාමයක් ලබාගෙන එතනට ගියොත් හොඳයි. ඒ චරිත දැන් ආශ්‍රමවලදී හම්බෙච්ච සුවිශේෂී චරිත, අපිට ජීවිතේ ඉගෙන ගන්න පුළුවන් චරිත. එතකොට ඔබ කොහොමද ඒ චරිත දැක්කේ? මං හිතනවා අපි පොඩ්ඩක් ඒ අත්දැකීම් බෙදා හදා ගනිමු කෙටි විරාමයක් අරගෙන.
හොඳයි විරාමයෙන් පසුව යලිත් අපි කතා කරන පොත් සමගින් මේ මොහොතේ මට සුමති ශතකයේ ශ්ලෝකයක් සිහි වේ. කුස ගින්දරයාට ආහාර අමෘතයකි. නොපැකිල දන් දෙන්නා සැබෑ දානවන්තයකි. ශෝකය දරාගන්නා මැදහත් සිතැත්තෙකි. අහා සුමති වීර පුරුෂයෙකු ජාතියේ ආභරණයකි. තවත් තියෙනවා මේක දිගට කතා කරන්න කියවගෙන යන්න. 232 පිටුවෙන් මා උපුටා ගන්නේ මේ ශ්‍රී ශාන්ත් නවකතාවේ. මම මේක වැඩිදුර කියවන්න නැත්තේ අපි සුනේත්‍රා රාජකරුණානායක මහත්මියටම මේ අවස්ථාව ලබා දෙන්නට අවශ්‍ය නිසා. මේ සුමති ශතකයේ ශ්ලෝකය මේ පුරාම දිවෙන අවස්ථාවක් මේ සුමති ශතකය. ඔව් සුමති ශතකාමුව මේ තෙලිඟු බසින් ලියවිච්ච පැරණි මේ පොතක්. ඉතින් ඒකේ මේ සංස්කෘත බසින් මුලින් තිබිලා ඒක තෙලිඟු බසිනුත් ලියවිලා. ඇත්තටම දැන් අපි මේ සුමති තාපසය කියන එක්කෙනව අපිට කල්පනා වෙන්නේ නැහැ. දීපා මේ සුමේද තාපසයමයි ඔවුන් සුමති කියලා කියන්නේ. එතකොට දීපංකර බුදුන් දවස ඉඳලා සුමේද තාපසයගේ ජීවිතයේ තමයි මේ සුමති ශතකාමුවෙන් කියවෙන්නේ. ඉතින් මට මේකේ මේ පරිවර්තනයක් නැත්තම් මට තෙලිඟු කියවන්න බෑ. එතකොට සංස්කෘත සහ ඉංග්‍රීසි තියෙන එකක් හම්බුණා ශ්‍රී රාමණ ආශ්‍රමයේදී. ඒ කියන්නේ තෙලිඟු මහාචාර්යවරයෙක් භුවනේශ්වර පැත්තේ ඉන්න එක්කෙනෙක් ඒක පරිවර්තනය කරලා තිබුණා. ඉතින් මට මේක නිකන් සම්පතක් වගේ මෙහෙම ඒවා හම්බුණාම මං ඒ වගේ දුර්ලභ පොත් හරියට හොයා ගන්නවා. ඉතින් ඒ සුමති ශතකාමුව මේ පොත පුරාම දිවෙනවා. මොකද මේකේ ඉන්න එක චරිතයක් කුඩා කාලේ ඉඳලා එයාගේ සීයා එයාට සුමති ශතකාමුව මේ කියවලා වෙනත් සංස්කෘත පොත් පැරණි මේ ශ්ලෝක එහෙම කියලා දීලා තියෙනවා. ඒ නිසා වරින් වර ඒ යම් දෙයක් සිදු වුණාම ඒ චරිතය හැම වෙලේම සුමති ශතකාමුවෙන් දෙයක් තමයි සිහි කරන්නේ. ඒ නිසා තමයි පොත පුරාම ඒ පොතට සුමති ශතකාමුවට මේක පරිවාර වුණාද මේකට සුමති ශතකාමුව පරිවාර වුණාද කියලා මම දන්නේ නැහැ. හොඳයි, මම කැමති මේ නව කතාවේ හමු වෙච්ච අපූර්ව චරිත, සැබෑ චරිතේ හමු වෙච්ච චරිත ගැන පොඩ්ඩක්. ඔව් දැන් මේකේ එක චරිතයක් ඉන්නවා අවුරුදු 5 ඉඳලා මේ මල් කඩන්න යනවා රෝසමල්. එතකොට මේ ශ්‍රී රාමණ ආශ්‍රමයේ ළඟ ඉන්නවා ඇඳුම් මහන කාන්තාවක්. මේ ඉතින් මේ මෙයා මගේ මේ මිතුරියක්. ඉතින් එයා සෙල්වි කියලා එයාගේ නම. ඉතින් සෙල්විට වැඩිය හොඳට ඉංග්‍රීසි කතා කරන්න බැරි වුණාට මගේ කැඩිච්ච දෙමලයි ඔය දන්න වචනයි එහෙම එහෙම මිශ්‍ර කරලා කොහොම හරි අපි දෙන්න අතර සෑහෙන සංවාදයක් මිත්‍ර බන්ධනයක් තියෙනවා. සෙල්වීගේ සාප්පුව තියෙන්නේ නිකන් පාරක් අයිනක පොඩි කඩ කෑල්ලක්. මම උතෙන්ට ගිහිල්ලා ඉන්දියාවේ ගියාම ඔය නිකන් සාමාන්‍ය රෙද්දක් ඇඳගෙන මම ඔය ගැවසෙන්නේ සෙරෙප්පු දාන්නෙත් නැහැ. ඉතින් මාත් මේ සෙල්ලිගේ පඩියේ වාඩි වෙලා කයිවරුග ගහ ඉන්නවා. ඒ කියන්නේ ගෘහ සේවිකාවෝ විවිධාකාරා එනවා. ඒ කියන්නේ දිනපතා පොලියට සල්ලි දෙන කෙනෙක් එනවා කාන්තාවක්. ඉතින් මං ඔයා එක්ක කතා කරනවා. එතකොට සෙල්වි තමයි මට කිව්වේ මම එයා අවුරුදු 5 ඉඳලා මල් නෙලලා හම්බ කරා කියලා. එතකොට එයා කිව්වා එයාට තිබුණේ එක ගවුමයි. ඒ ගවුම හොදලා අඳිනවා. ඒක ඉරුණහම අඬ දාලා අඳිනවා. මොකද මල් නෙලලා හම්බ කරන මුදලුත් ගෙදරට දෙන්න තිබුණා. ඉතින් සෙල්වි හරි ධෛර්යවන්තයි. ඒ සෙල්විගේ චරිතේ සෙල්වි කියන නමින්ම මේ ගණේෂ්ගේ අක්කා බවට පරිවර්තනය කරා මේ ශ්‍රී ශාන්තිගේ අක්කා බවට. නමුත් ඉතින් සෙල්විගේම කතාව නෙමෙයි. දැන් මේකේ ඉන්න සෙල්විගේ සැමියා තමයි සුමති ශතකාමුව කියන්නේ. නමුත් සත්‍ය සෙල්විට එහෙම නෙමෙයි. ඔහු මට එයා මට දවසක් කියනවා එයාගේ පුරුෂයා එයා ගෙදරට සල්ලි දෙන්නේ මේ ගෑස් එකක් ගන්න විතරයි. එයා කියනවා මෙයා ආශ්‍රමේ ඔහු ආශ්‍රමේ පින්තාරු කරුවෙක්. ඉතින් හැමදාම ආශ්‍රමේ වැඩ තියෙනවා එයාට. එතකොට එයා මට කියනවා මෙයා මේ ආශ්‍රමේ ඉඳගෙන මේ වෙජිටේරියන් කෑම කන්නේ, මස් මාංශ කන්නේ නැහැ. හැබැයි ඒ වුණාට මේ එයාට අරක්කු බොන්න නම් පුළුවන්. එතකොට අර එයාගේ නිර්මාංශයකේ වැඩක් නැති වෙනවා කියලා සෙල්වි කියනවා. ඉතින් දවසක් මම යනකොට ඒ පිළිබඳ රණ්ඩුවක් වෙලා සෙල්වි අඬනවා. ඉතින් එදා මට හිතුණා මේ සෙල්වීගේ චරිතය මේ පොතට දාන්න ඕන කියලා. හොඳයි, දැන් මම මේ සුනේත්‍රා රාජකරුණානායක කියන චරිතය දකින දේ තමයි ඇයට හමුවන චරිත ඇය ලේසියෙන් මග හැරගන්නේ නැහැ. මොකද එක අවස්ථාවකදී ඇයගේ නවකතාවේ මමත් ඉන්නවා.
ඒ නිසා ඒක මම දන්නෙත් ඇත්තටම මේ ස්වර්ණ පුස්තක සම්මානුල්ලේ අවසාන වටේට තීරුණාට පසුව. එතකොට තමයි මේ වේදිකාවෙදිම තමයි කියන්නේ මේ නව කතාවේ ඔබත් ඉන්නවා කියලා. ඉතින් ඒ වගේ කවදාකවත් ඔබට චරිතයක් හම්ම වුණාම ඒක චරිතයක ඉන්නවා එක්කෙනෙක් කියනවා අර වසන්ත අර දේරණේ වසන්ති අක්කා වගේ ප්‍රවෘත්ති කියවන්න ආසයි කියලා ඒ චරිතයට. ඉතින් මට පස්සේ බය හිතුණා අර මේ මයික්ස් තියෙන තැන මම ඒක ඔයාලට කිව්වහම සභාවට ඇහුණත් දන්නෙත් නෑ කියලා. ඇහුනේ නෑ නමුත් මට ඇහුණේ. ඉතින් මං හිතනවා ඔබ හැමදාම මේ චරිත එකතු කරගන්නේ ඒ දවසක මේ වගේ නිර්මාණයක් බිහි කරගන්න ඒ අත්දැකීම් විඳගන්නේ දවසක මේ වගේ චරිතයක් මේ නවකතාවක් ඒ පරිසරයේ ඒ චරිත ඇසුරෙන් එළියට ගන්න ඕන නිසා. හොඳයි ශ්‍රීශාන්ත් විතරක් නෙමෙයි නේද මෑතක තවත් එකක් නවකතාවක් එළියට ආව. තව එකක් ආව මට ඊට ඉස්සෙල් එකක් කියනවනේ දැන් මං අවුරුදු ගානක ඉස්සෙල් ඉඳලා වසන්තිට කියනවා මේ එක සතියකට එන්නකෝ පිස්සු ගමනක් යන්නේ ඉන්දියාවේ කියලා. එහෙම ගියා නම් වසන්තිර ඔය ඕකේ තියෙන තැන් ඔය පොතේ තියෙන තැන් ඕකේ තියෙන බොහෝ එයාකාර චරිත ඔක්කොම සැබවින් දැක ගන්න තිබුණා. මට එහෙමනම් මේ නව කතාව කෙසේ වෙතත් රූප රාමු වලට අරගෙන අපිට හොඳ වැඩසටහනක් ඉදිරිපත් කරන්න පුළුවන්. අර අනිත් නව කතාව ගැනත් අපි පොඩි සඳහනක්. ඒක මියුරුහඬ ඇත්තටම මම ලියන්න බලාපොරොත්තුනේත් නෑ මේ ශ්‍රීශාන්ත් ලියලා ඉන්දියාවේ ගියා. ඉතින් ඊට පස්සේ ආහම විදර්ශන ප්‍රකාශකයෝ පොතක් කාලෙක ඉඳලා ඉල්ලනවා මං කොහේනම් මේ බාගට ලියපු එකක් තියෙනවා ඒක වෙනස් කරලා දෙන්නම් කියලා. ඉතින් ඒක නැවත මම හිතන්න බැරි කාලයකින් සම්පූර්ණයෙන් වෙනස් කරලා බාගට ලියලා තිබිච්ච එක. ඒකේ තියෙන්නේ මේට හාත්පසින්ම වෙනස් කතාවක්. දැන් ඒ කතාවට දාන්න බැහැ ඉන්දියාවේ කෑලි. මොකද ඒ ළමයි දෙන්නේ කතාව කියන්නේ ඥාති සහෝදරයන් දෙන්නේ. ඒ ළමයි විශාල ඒ කියන්නේ ඒ ළමයි වැඩිහිටියන් ඒ ළමයි වෙලා නැහැ. ඕන් වැඩිහිටියන් වෙන්නේ කෙලින්ම බිලිඳු මව්කුසවල එන් එළියට ඇවිල්ලා මව්වරුන්ගේ සෙනෙහස උණුසුමත් වැඩිය ලැබිලා නැහැ. ඉතින් විශාල කම්පනවලට මුහුණ දෙනවා. ඉතින් අනිත් එක වසන්ති දැන් අපි හිතනවා සමහර න්‍යායන්වලට දාන්න පුළුවන් පොත් ලියලා කියලා. ඒ කියන්නේ අපි කියමු පියා සෙවීම. පියවරු නැති ළමයි ඕන තරම් ජීවිතේ ඉදිරියට ඇවිල්ලා තියෙනවා. පවුල් අවුල් වෙච්ච ළමයි ඕන තරම් තමන්ගේ දිනුම හොයාගෙන තියෙනවා. ඒක ගැන කම්පා වෙවි පාදඩ ජීවිතයකට යන අයත් ඇති. නමුත් දැන් අපේ සාහිත්‍ය සමහරලාට හිතන්නේ මේ එහෙම පාදඩ ජීවිතයකට ගිහාම ඒක තමයි සම්භාව්‍ය කෘතියක් වෙන්නේ කියලා. මිනිහගේ ජීවිතේ සාර්ථක වුණාම ඒකට එච්චර ගෞරවයක් ලැබෙන්නේ නැහැ. ඒක නිකන් එතකොට නිකන් හින්දි චිත්‍රපටයක් වගේ දෙමළ චිත්‍රපටයක් වගේ වෙනවා. ඈ නමුත් මට ඕන වුණා ජීවිතේ සාර්ථක වෙච්ච පවුල් අවුල් ඔක්කොම මැද්දෙන් ඉහළට නැගපු චරිතයක් ගැන කියන්න. මේ අනිත් එක දැන් ඕගොල්ලෝ දන්නවා මේ දැන් කාලේ ඉස්සර අපේ කාලේ වගේ නෙමෙයි දැන් කිසියම් නාලිකාවක එක්කෝ ගීයක් ගයලා මොකක් හරි වැඩසටහනකට ඇවිල්ලා තමන්ගේ දක්ෂතා පෙන්නලා එතනින් තමයි ඒගොල්ලන්ගේ ගමන දියත් වෙන්නේ ආරම්භ කරන්නේ. අපි කැමති වුණත් අකමැති වුණත් ඒකට අපිට කරන්න දෙයක් නැහැ. එතකොට ඒ මියුරුහඬත් එහෙමයි. මියුරුහඬත් ඒ වගේ මට මතක නැහැ දෙරණටම දාවේ කියලා මම channel එකක් බොරු channel එකක් හැදුවා ඒකට මං හිතන්නේ යතා කියලා. එහෙම එකක් නැහැ. නමුත් ඒක කරහා තමයි යාගේ නැගිටීම පටන් ගන්නෙ. හොඳයි. අපි දවසක මියුරු හඬ අවදි කරමු. මං හිතනවා මගේ අපි ඒ ගැන කතා කළ යුතුයි කියලා. මොකද හැමදාමත් ඔබේ නිර්මාණවලට අපි හරි ආදරේ. අපි හරිම ආදරෙන් ඒවා කියවන්නේ. සහ මට හිතෙනවා තව තව ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා. ඔබ බොහෝ විට මේ ආශ්‍රමවල ගත කරන කාලේ වැඩි වුණත් ඒ කාලයෙන් අවසානයේදී අපේ සාහිත්‍ය පෝෂණයට වැදගත් වෙන බොහෝ කෘතීන් එළියට අවිලා තියෙනවා. ඒ නිසා ස්තුතිවන්ත වෙනවා වටිනා කාලයයි ඔබතුමියගේ අපේ මැදිරියට අද වෙන් කළේ. ශ්‍රීශාන්ත් මේ නවකතාව පිළිබඳවයි අපි අද දවසේදී කතා කළේ සම්මානනීය ප්‍රවීණ ලේඛිකාව සුනේත්‍රා රාජකරුණානායක මහත්මිය සමගින්. ඉතින් ඇයට තව තවත් නිර්මාණකරණය දෙන්නට ශක්තිය ධෛර්ය ලැබෙන්නට කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම අපි ඇයට සමුදෙනවා කතා කරන පොත් වැඩසටහනින් අදට අපි සමුගෙන යනවා. සුබ දවසක්.